අසංක පන්සල්ගේ තනියමේ ඇඳගෙනඔුන් බතික් සරමට උඩින් සුදුකමැත් දමාගෙන ඕවානට නැගේ පන්සල් යන්නට සිතාගෙන නොවේ හිත ඒ තරමට අවුල්ල අවතැන්ම තිබූ නිසාය. ඒත්වානේ ඉබේටම මෙෙන් පැදවනේ බෙල්ලනිල් රජමා වි්‍යහාරේදසටේ. කලින් සිතාගෙන ආවක්මෙන් ඕ කිසිසවන් නොසිතාම පන්සල්ි ඉදිරිපොටුව විශාල පොල්ගස් සෙවනයට වානේ නෙවැත්තුවේ රෑන්දුර කපාගෙන පන්සල්ල දෙසින් ගලාය එන ලා කහපැඇති විදුලි පානෙලියේ හසංකය හදවතර ගෙනනාය මුරුදු හැගීමකි. හවාන තුළම පාවාන් ගලවා දම ඉන් බැස්සේ. පන්සල් යායුත්තේ තමානුව තම සිතබා ඔහු දැන ුන්නේ. මිතුවක් අතනම් මෙතනින් පමණ ගිනිග හදව දැන් මුලමිනිම ගිනිගණඩ පටන් ගෙන ඇත. පන්සල අදරමෝ කුඩා මල්කඩයගින් හ සුදුනිලුම්මල් පොකරක් ගත්තේ පසුව පාර පැන හුද කලාවේම විහාර බිමට අසක ඇතුළ විය. ජීවිතේ තමා අසරනෝ තරන් වනේ වනහතුරෙ කත අසර නෝයවයි ඔහු පැතුවේ. ජීවත්ව හැක ඒෙත් ජීවත් එමට හිතාදා ගැනීමම දුෂකර අසේරුවේ. උපන් ගම්ි මහිමෝ සරණනාගතයකුමින් අංගත උන්නේ අනාත විය. වැබකම පිපුුණු නිළුම්මල් කඩා පූජා කළද පන්සල් හතක අසුහාර දහසේ පහන් පින්ගම් කළද මේ අනාතෝ සිතා හදාගත නොෙකි බවහෝ දැන උන්නේේ. බූ මල්ලේ සුදු ඇලිබිමේ දෙපාගෙටෙද්දී සංකර ඡායායාව සීවිය. මෙමන් රැක ඇ තමාළඟ උන්නානම් කියා ඕට සිතුනේ. ජීවිතේ පැල් බැඳගෙන පතන්නේ මහම රැෙනෝේ එවැනි අහිංසක ඉල්ලීමේ දයිවේ නොදින් න්නේෙද ඒටිකම ෝමල්ලුව තරම පාලොට ගොස්තිබනනි, අසංක මල්ලාසනය මත මල් තවාා බුදුකරුණවා නේත් සංගල දෙස බලාගත්තනම් බලා උන්නියේ. ආදරේ කිරින් පබදධ හ බුදුරජාණ වහන්සකින් ප්‍රශ්න කළේ. ආදරේ තරම් අවංකව පවිත්‍රෝ කළදයමක් තම ජීවිතය නැත. හදවතේ හත්තාට පොලා කතකා බැලෝද ඉන්න අයම් පමණි. සාරා සංකයේ කල්ප ලක්ෂයක් පරම් පුරාගෙන පතාගෙනා යසෝ දරව අන්තිම ආත්මේද දමාගේ කෙසදෑ ඔහ සිදවාත් ඇස්තෙක දෙස බලාගෙන ඇසුයේ. අදතේ මුල්ොලල්ට දැන්ු එවන්න ආදර ෑඇත් කළේ කවර හිතකින්ද ඔෝ හඇසුේ. ඔපනෝපන් හැම ආත්මිකිදිම ජායා තමාසලම සිටින්නට ඇතයි හෝ සිතුයේ. හේත් පතාගෙන සිෙනාසකට මියයාාත්මේ ළඟ රැඳන්නට නොදෙන්නය යිදයි ඕහැසවේ. ටික වෙලාගට පසු අසං බෝමලේ පාල තැනකට පමිණ සුදුවඇල් බිම හිඳගෙන සුදවැම්මට පිට බාගත්තේ. ලාකාහපෑකත් විදුලේලී වැන්නු කුඩා ෝපත් පවා සෙල ඕනි අප්‍රමාණ දුක ගිනයි ඕට සිතුනි. අසංක වුණේ දැඩි තීරණගේ. ජයයා කෙයෝ හිමිකර ගන්නට හෝ සිතාගෙන උම්න්නේේ. ඒත් තීර්ණය ගන්නට ඇතිකම් බාදගේ අම්මායි. තමා ජායා සමග වි්‍යවාවී සතුරින් සිටිද්දි අම්මා හිතාදාගනු ඇතයි හෝසිතේ. හර්ශිනි සග ්‍යාවෝත් තමට කිසිම දිනගේ හිතාදාගැෙනීමට බැරිවෙන බවංක දැන ුන්නේේ. විවා ජීවිතය නම්මූ කාන්තාාරය තෙතමනයක් නැති ගෑනියස් සමඟ අනාත වනාට වඩ සදාකාලිකමු තනිකඩො සිටිට සංකසුදානමේ. කිසිවක් කරගයා ගතන හැකි අම්මා නිසායි. සං ෝමලේ ැගිටේ ඒ බැතිමුතුන්ගින් ටීන්ටි හිස්සී පාලුවයේ ගීවිටියය. පාන්දර වනතුරම ෝට බෝමල්ලොටයේ සිටින්ට සිත්තිය. බෝපතක වැලි මළුවක බුදු කරනවා නෙද්ධාරක ලෝතුරු බව දැනෙන්නේ ජීවිතයේ ප්‍රශ්න වලින් පිරිීතරී ගීවිටගේ. අසංක පන්සලේ නික්මී ආාවේ ගියාඩත් වනා හිත බර කරගෙනේ. එසේ නමුද ෝගේ හිතට එක සාහනයක් දැනුනිි හෝ සිතාගෙන උන්නේ තමා තීරයක් ගත්තා කියයි ඒ වෙනස් නොකරනවා කියේ. වානේ වාය සමිකනෙ ක්‍රාාව වීහීතකර අ සංක දුම්මැටයක් දල්ලාගෙන වානේ පැතිවීදුරෝ පාත් කරගත්තේ. පෙල්ලන්මිල අත්තිඩිය භාර්ගය දෙබස නිදහස් කරලුවෙනින් හමා සීතල සුළම් පොද ලෝබකමක් නැතුවම ඔහු ඉඳගත්තේ. හසංකර ෙදර ඇන්නට සිතක් නොවිය. ඕ හයිල්වල් පාටවානේ දම වේගෙන් ඕමාගම දෙසර වානය පැදවිය. ඒත් සඳ මුණ එක්වරක් බලා ගෙදරයාමේ අහිංසගේ තුවක් අර ආශාවකින් හෝගේ පිරිමිලයි කැවිමින් තිබුණ. වාන තද බැදගින් තොරෝ නිදා සයිල්ලවෙල් පාර්දිගේ වානේ වේගෙන් පැදවිෙන යාගේ නිවස ලංවත්ම ඒ මූුණු දෙක ගැනීමේ ශාව තවත් වැඩෙන්න්නට විය. ඒනම් පුදුමාකාර ආශාවකයි අසංකර සිතුි. එක්්‍රෑැකේ මුණු නු බලා නිදාගන්නට බැරි තමා ජීවිතය උදාවන හැමරඇදීම ඇව සදාට මයිමිකරගන්නේ කිසිද ඇහෝ සිතුවේ. ඒ හැමියීමම ජීවිතර දරාගතනයකි මහා අකුණු පහරකි. ජයගේ නිවසට යන කුඩාගුරු පාට වවානය හැරුවේ තදා දොරක මුළලු පරිස්සරයේම වැසගොස් තිබියේදේ. පුදුමේකි, ඡයාගුණන්නේ නිසේ දොරකට වාඩුවී ිතුල්ල දෙෙස බලාගත්වනමේ. යට නිද ගිය මනැත. යාන්තමට නිින්ද අදදි චයට OCව. දෙවතා නිදාගන්නට කොස් බැයිමතැෑ දිරිපස් දුොර රගෙන ොරට ආවාය. අසංකගේ වානේ කුඩා දැල්ගේට වසල් නතරවී වානේ නික්මියයා ප්‍රධාන ලාම්පපු එළි කෙළිම් වැදනි චාගේ මූනට. අසංකෙලායි පිපිඩි න්නට තරන් ආදරයක් ඇතිවේ. ෝතක් බලාගත්තනුම් බලාඔන්නේ. ජාය අසංක වානේ දුට ඕනුම හඳුණනාගත්තා... ්‍රෑ දමින් පමක් වැසන මුදදු ලැමට ඇගේ දෑතමගේ ඉබියයටටම. ඒ දැන් දැන් පැලියයි ඇයට සිතුන. ජයාවානේ ළකට දුවගෙනගේ පපුුව හත්තාට කටකට කැඩී වෙන්න ඇත්දිය. ජීවිතය කෙිනගොහ රෑක හන් මෙසේ එන බව ජයා දෙැන උන්න අයි. අනේ මාත්‍යයෝ යි මේ රෑ ඡයවානට එබි ගැහිමින් ඇසුවා අයි. හ දුරමත තිබ අඇගේ සුරතගෙන දදොළු සොතාව සිපගත්තේ. ඒ දැතින් ආය විඳගන්නට අමාරු අපවෞරු සුවඳකි. ඒ විලන්සුන් දක් නොයි තමා මේ ලෝකේ පෙම් කළ එකම යුතුයගේ දෑඇතමත පමණත් තිබූ ලොවතුරු ආදර සුවඳදකි. අසංක ඒ රත්තරං ඒ වෙද්දි ඡායාගේ දෑස තිමීකු සවසානයේ. මට ඉින්ද අන්නෑමැනික මුුණ චුට්ට බල්ල යන්නාාවේ ඔුගේ දිනෙක් කඳතුලින් දිලිසනවු ඇය බොඳුවගේ දැසිම්ම බලා උන්නායි. තමමාට මේතරං ආදරේ කරන්න තවත් කෙනෙක්ොහෙන්ක් සොයා ගන්නදයි ජායා සිතුවායි. තුන් ලෝකෙෙන් බැලූ දෙේවන් හදවතා සොයාගත නොහික වෙනවා ඇත. මටන් ඉින් දෙ යන්න ඇති යෙනෙ අනිවාය ඇද්දි මේ මුුණ මවාගෙන අතක ගාාවුන්නේ ඒත් ඇයි අසංක මෙහියාවේ මගේ රත්තරන්ට ප්‍රශ්න නේද. ම පන්සල් කියියාමිනික හෝ අයින්සක කුඩා පිහිමිල් අමේකුමෙන් කිවවේ. තාමත් ඔහෝ ඇගේ හතල්ලා ගත්ගමන් මේ පන්සල් ගා ඕහු පෙල්ලන්මල් පන්සල්ට මැඩම්මෙක්කද නෑ තනියම අනි ඇයි ජීවිතගෙන ලොකු තීරණ ගත්තාම පන්සල් ගීල්ල මලක් පූච කරන්න මෝන නේද. ජයයා නිවස දෙස බැලුවයි අම්මා ඇහෙරී නැත. යන් මාත්‍යයෝ ගට අම්ම නේතිද. ඕහ!මට අම්ම බලන්න ඕන යම් අසඟ වානේ බැසකත්යෙ. චායා පිටිපස ඇදන ආශාවවෙනි කල්වර මිදුල මද අංක ජයාගේ රෑදමි නිරාවරණයෝ ර සිපගත්තේ. ඡයා ගෙට ගොඩ වනේ ඒෙසම් රුද පිරිිමේදේ. ඇගේ පොපේ තුනි බිත්ති වෙන් වෙන්න ගැලවී යමින් තිබුණි. මේ අපි දුපත්කි ඡය පෙන්වු දුපත්කම කසංක දුටේ නැත. ඕ දුටේ පුංචි හුරු ූටි ආදර පියසත් පමණි. තමා ජීවිතය ඉදුට සුන්දරම රෝසමල පිපුණේ මේ වාහලටේ සියල්ල හැරදා පැමණ මේ ගෙදර ජය සම ජීවත්වනට ඇත්නම්ය ඕඩ සිතන ම අදරෑ ඉඳල මෙහි තියාගන්න ඕ සෙමින් කිීවේ චෑගේ ඇසර තිබූ කඳළුටස්කා බිමට පතිතුවයේ. පුළුවන්නන් මගේ අරත්තරංගු මම සපුවල් කුමාරේ කොගේ තියාගන්න. මගේ අම්මත් තියාගනේවි. හිදගන්න මම අම්මට කතා කරන්න. අසංකව සාලේ තනිකර ජයා ගිතුල්ට ගියයි. හෝ පුුටුවවෙ වාඩි නොවේ සාලයේ මේසිේමත තිබූ ජයා පාසන් නිලඇඳමින් සැසික ජයරෝපය දෙෙස බලාගත්වනම් බලා උන්නන්නේ ඒ චයරෝපය ගනිදි ජයට අවරුද්ධාත පමණ වන්නට ඇත. සුන්ර්ම තුතියක් සතු සියල්ු ෝමල් රේකා ඒරුව දාත් තිබුණ. ඒ දිනවල් සිටම් මේ ජීවිතෙට ආදරේ කරන්නට ලැබුණ නාම්ක ඕට සිතුනි. ජයා අම්මගේ ඇඳමත වාඩි වේ අසරගම තයින්සක ආශාවත් හදවත තෙර පෙද්දියේ තම අදර සිමත් మ ාව දෙමෝපියන් කුළු තුලේ පෙන්න්නන්ද ඕොම යුතික හදවත ඇති වෙන ආඩම්බරය ඇයටත් දෙනුණ.